आयुबोवन ओब अदत एक्विसिटिन्ने सत्य पनिविडकारु वेरिटास गनेन पोर प्रकाश्य समगीन मम लिमली मेल्का मम लशिनी अतपत्तु प्रतमेन पोर सिरस्थल चैनल 4 नालिकावे हेलिदरावगन कडिनम विमर्शनयक् करन लेस कार्डिनल हिमिपानो पवसती पास्कुइरु दिन प्रहारयक् सिदुवन बव පහළොස්දහසක් පමණ කලින් දැන සිට ඇති බවට කාඩිනල් හිමිපානෝ අවධාරණය කරති. පාස්කු ප්‍රහාරයට දෙවන් වහන්සේ තුල යුක්තිය ඉටුවන බව අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපානෝ ප්‍රකාශ කරති. දෙවන් වහන්සේගේ කැඳවීම අනුව ඉදිරියට යන ලෙස අතිඋතුම් ජේඩි ඇන්තනි හිමිපානෝ සඳහන් කරති. ජාතික ජපමාල රැළිය මඩු කඳ උරේදී ගරු අනස් පෝරුතොටපිය සැමරුමේදී සිනමා යෝජනා රසක් එළි දැක්වේ. කලමුල්ල කුඩාගෝවේ පිරිසිදු දේව මාතා දේවස්ථානයේ ජුබිලි මංගල්‍ය සැප්තැම්බර් 16 සහ 17 වයිකාල වේලක්කණි දේව මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සැප්තැම්බර් 23 සහ 24 ඇඹිලිපිටිය සාන්ත මයිකල් දේවස්ථානය ස්වර්ණ ජයන්ති මංගලෝත්සවයට සැරසෙයි. ससुन पियागे लौडाटो सी देवन्न एली दाकी रोंडा जनपति खतोलिकांट थरवटु कराई පාස්කු ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව 21 සැප්තැම්බර් 5 වන දින විකාශය කළ වාර්තා වැඩසටහන පිළිබඳ විධිමත් විනිවිදභාවයෙන් යුතු කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණෝ පවසති. සැප්තැම්බර් 6 වන දින පැවති මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළ උන්වහන්සේ කියා සිටියේ මෙවන් ජාත්‍යන්තර මාධ්‍යයක් මෙම ප්‍රහාරය ගැන දක්වන උනන්දුව පිළිබඳ කෘතඥතාවය පළ කරන බබයි. චැනල් 4 නාලිකාව පෙන්වා දෙන පරිදි ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණය ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගින් විමර්ශනය කරන ලෙසත් ඒ සඳහා දේශීය විමර්ශකයින් සියලු දෙනා සම්බන්ධ කරගන්නා ලෙසත් කාඩිනල් හිමිපාණන් පැවසීය. එසේම සියලු විමර්ශන කටයුතු ස්වාධීනව සිදුවිය යුතු බව හා පරීක්ෂණ අවසන් වනතුරු සියලු බලධාරීන්ගේ තනතුරු අත්හිටු වන ලෙසත් උන්වහන්සේ තවදුරටත් කියා සිටිනු ලැබිනි. පාස්කුවිරු දින ප්‍රහාරයක් සිදුවන බව අප දැන නොසිටියාට මේ රටේ 15,000ක් පමණ පිරිසක් එය කලින් දැන සිට ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපානෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ මීගමුව කටුවා පිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයට ඉතාලියේ බ්‍රේෂියා නගරයේ කතෝලික ජනතාව පරිත්‍යාග කරන ලද ක්‍රිස්තුන් වහන්සේගේ හා අපොස්තුලවරුන් 12 දෙනාගේ ප්‍රතිමා ආසිරි ගැන්වීම නිමිති කොට ගනිමින් පසුගිය දායම දෙව්මැදුරේ පැවති දිව්‍ය පූජා යාගයේදීය. තවදුරටත් උන්වහන්සේ ප්‍රශ්න කර සිටියේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු 90%ක් අවසන් කර ඇති බව පවසන මේ රටේ මහජන ආරක්ෂක ඇමතිතුමා මේ ගැන සැබෑවටම පරීක්ෂණයක් සිදු කළාද යන්නයි. පාස්කු ප්‍රහාරයට යුක්තිය හා සාධාරණත්වයේ ඉටුවන්නේ දෙවියන් වහන්සේම තුල පමණක් බව විශ්වාස කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපානෝ ප්‍රකාශ කරති. උන්වහන්සේ මෙසේ පැවසුවේ කට්ටිමහන සාන්ත ආනාජාතික සිද්ධාස්ථානයේ වාර්ෂික මංගල්‍යයේදී ප්‍රහාරය පිළිබඳ සත්‍ය රටේ පාලකීන් සහ බලධාරීන් විසින්
කාපට් එක යට සංගවා ඇති බවද පරීක්ෂණ සිදුවන්නේ මන්දගාමීව බවද උන්වහන්සේ තවදුරටත් පැවසීය. දෙවන් වහන්සේගේ කැඳවීම අනුව ඉදිරියට යන්නේ නම් ජීවිත සාර්ථක වන බව අතිතුම් ජෙඩි ඇන්තනි හිමිපාණෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධාස්ථානයේදී පැවති කඳාන දිසාවේ දහම් පාසල් දරුදරියන් විසින් සංවිධානය කරන ලද දේව කැඳවීම දිනය හා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ දිව සත්ප්‍රසාද මෙහෙයේ දේශනය සිදු කරමිනි. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙලොව උපදින සෑම මිනිසෙකුටම දෙවන් වහන්සේ විසින් විශේෂ කැඳවීමක් ලබා දී ඇති බවත් ඒ පූජක පැවිදි මෙන්ම ගිහියෙකුට නම් විවාහය නැමැති සක්‍රමේන්තුව තුළින් විය හැකි බවයි. එදින කඳාන ධර්මදූත ළමා සමාජවල සමාජික සමාජිකාවන් 268 දෙනෙකුට පදක්කම් පැළඳවීමත් පියතුමන් අතින් සිදු කෙරිණි. ජාතික ජපමාල රැළිය ඔක්තෝබර් 21 මරුත මඩු කඳවුරේ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ සඳහා මරිය හමුදාවේ ජාතික සභාව වන සෙනටා සභාව විසින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේට කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත. ඉතිහාසයේ ප්‍රථම පරට පවත්වන මෙම ජපමාල රැළිය එදින සවස 5:30ට රදගුරු හිමිපාණන් තෙනමක් ප්‍රයිභාෂාවෙන් පවත්වන දිව්‍ය පූජාවෙන් ආරම්භ වීමට නියමිතයි. ගරු අනස්ට් පෝරුතට පියතුමාගේ අනුදෙවන ජන්මදින සංවත්සරය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති සංවත්සර සැමරුමේදී සිනමාව නැංවීමට යෝජනා රැසක් ඉදිරිපත් කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකේය සිනමාවේ ඉදිරි දැක්ම යන මෙන් සංවාද කතිකාවක් සිනමාව නංවාලීමේ යෝජනා රැසක් මෙන්ම සිනමාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම හා සිනමා පාසලක් පැවැත්වීම සිනමා සංරක්ෂණය තරුණ නිර්මාණකරුවන්ට දිරි දීම ඩිජිටල් පුස්තකාලයක් ඇරඹීම නිෂ්පාදක ගැටලු ඇතුළත් කරුණු රැසක් මෙහිදී කතිකාවට ලක්විය. මෙදින ආරම්භක දෙසුම සිදු කළ ගරු සිරිල් ගාමිණී පියතුමා පවසා සිටියේ පෝරුතට පියතුමා ගැන ආදැක්ම එහාට ගෙන යා හැකි කතිකාවතක් ඇති කිරීමට උත්සාහ ගත යුතු බවයි. කලමුල්ල කුඩා ගෝවේ පිරිසිදු දේව මාතා වහන්සේගේ දේවස්ථානයේ 125 වන ජුබිලි මංගල්‍යය සැප්තැම්බර් 16 සහ 17 දෙදින තුල පැවැත්වීමට නියමිතයි. 16 වන සෙනසුරාදා සවස 7ට අනුරාධපුර රදගුරු අතිඋතුම් දේව ධර්මාචාර්ය නෝබට් අනුරාධ හිමිපාණන් විසින් සන්ධ්‍යා මෙහෙය සිදු කරනු ලබයි. 17 වන ඉරුදින උදැසන 8:30ට මංගල්‍ය මහා දිව්‍ය පූජාව කොළඹ අගරදගුරු අතිඋතුම් මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් පවත්වනු ඇත. වයිට් කාලමී සමයේ සින්දාත්‍රිය සාලියන් කුලම ග්‍රාමයේ වේලක්කනි මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සැප්තැම්බර් මාස 23 හා 24 යන දිනයන්හිදී පැවැත්වේ. වාර්ෂික මංගල්‍ය සන්ධ්‍යා මෙහෙය සැප්තැම්බර් 23 වන සෙනසුරාදා පස්වරු 7ට පැවැත්වෙන අතර මංගල්‍ය මහා දිව්‍ය පූජාව සැප්තැම්බර් මාස 24 වන ඉරුදින පෙරවරු 7ට ග්‍රාමයේ නවක පූජක පුතුන් වන පැට්‍රික් ස්ටීවන් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එසේම කොඩිගසෙසවීම සැප්තැම්බර් 17 වන ඉරුදින පස්වරු 5:30ට පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ. ඇඹිලිපිටිය සාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගලෝත්සවය සැප්තැම්බර් 23 සහ 24 පැවැත්වීමට නියමිතයි. ඒ අනුව සන්ධ්‍යා මෙහෙය සැප්තැම්බර් 23 සවස 6ට ඇඹිලිපිටිය ප්‍රථම පූජක ගරු නිරෝෂ් රංගන පියතුමා විසින් පවත්වන අතර මංගල්‍ය මහා දිව්‍ය පූජාව සැප්තැම්බර් 24 උදැසන 11ට කොළඹ අගරදකුරු අතිඋතුම් මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් සිදු කිරීමට නියමිතයි. අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම් පියතුමා විසින් 2015 දී නිකුත් කළ ලව්ඩාටෝ සී පාරිසරික කරුණු ඇතුළත් විශ්ව ලේඛනයේ දෙවැන්න එළඹෙන ඔක්තෝබර් 4 වෙනිදාට යෙදෙන අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ මංගල්‍ය දින නිකුත් කරන බව පැවසෙයි. උන්වහන්සේ මේ බව අනාවරණය කර සිටියේ ඉකුත් බදාදා සිදු කළ මහජන හමුවේදීය.
තවදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ සැප්තැම්බර් 1 වෙනිදා සිට ආරම්භුණු මැවීමේ සමය මූලික කරගනිමින් මැවිල්ල රැක බලා ගැනීම හා සැලකිල්ල දැක්වීම පාදක කරගනිමින් ලෝක යැදුම් දින පැවැත්වුණු බවත් මේ වසරේ තේමාව ලෙස යුක්තියට ඉඩ දෙන්න සහ සාමය ගලා හැලේ යන බවත්ය කතෝලික වන්දනා කරුවන් දරිද්‍රතාවයට වන්දනා කළහොත් කුදලා කෙනකෝස් වන්දනාගාරගත කරන බවට රුවන්තා ජනපති පෝල් කාගමී තර්ජනය කර තිබෙනවා. ඔහු මෙසේ තරවටු කර ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ ඉහළ යමින් පවතින දරිද්‍රතාවයට එරෙහිව හඬ නගන කතෝලික සභාව සහ කතෝලිකයන් නිහඬ කරවීමේ අදහසින් බවයි පැවසෙන්නේ. එනමුත් කතෝලික පූජක පක්ෂයේ පවසා සිටින්නේ ඔහුගේ මෙම බියවැත්වීමට කතෝලික සභාව නිහඬ වන්නේ හෝ සලිත වන්නේ නැති බවයි. සති කාටුනය ඇබ්ඩන් මිහිඳු කුලගේ අන්නවි ලොක්කා एबडन के अन्ना विलोक्का काटूने मिदापार अरे मे पहुगे दवसे इंदिया यावपु चंद्रयान याने संबंध पूतत किए वेनवा इंदिया सदमातर सार्थक रॉकेट का किया वाय मेगत वाय पूत मे अतरे मे अन्ना विलोक्कट श्रीलंका वे जनाधिपति वर्या हंप वेला जनाधिपति वर्या कियनवा ओन लोक्का देयने किला अपित एरिया रॉकेट का अन्ना विलोक्का अहनवा कोहेट जनाधिपति සිකුරුටද අඟහරුටද ජුපිටර්ටද සෙනසුරුටද කියලා. ඒතර ජනාධිපතිවරයා කියනවා නෑ ඔයි අපායට අපායට. ඕන් අපේ රට කාපු කට්ටියකුත් මම බලෙන්ම ඔය රොකට් එක ඇතුළට රින් ගෙව්වා කියලා හැක් හැක් ගානවා. එතකොට යමපල්ලෝ කියනවා මරු මරු උන්දලා එනතුරු අපේ කට්ටිය එහෙ බලන් ඉන්නවා සම්මාන දෙන්නට කියලා. අනේ මන් දන්නේ මේකනම් ඇත්තද බොරුද කියලා. මොකද මේ ජනාධිපති ලොක්කා රට කාපියවුන් අපායට යවුවද නැත්නම් අමති කන් දුන්නද කියන එක තමයි ප්‍රශ්නේ මෙතන අපිට තියෙන්නේ. සත්‍ය පණිවිඩකරු වෙරිටස් කෙනා පොත් මින්නිමවට පත්වනවා. ඔබට සුවදායි දවසක්. ජේසු පිහිටයි. Radio Veritas Asia Singhala Service.